පසුගිය දෙසැම්බර් 25 වනදා අභ්‍යවකාශ ගත කළ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය දින 30ක පමණ ගමනකින් පසුව තම ගමනාන්තයට ළඟා වී තිබෙනවා. එනම් එය ජනවාරි 24 වනදා පෘථුවියේ සිට කිලෝමීටර් මිලියන 1.5ක් පමණ දුරින් තිබෙන ලග්‍රාන්ජ් පොයින්ට් 2 එසේත් නොමැතිනම් L2 පොයින්ට් එකට ළඟා වූවා. මේ දැක්වෙන්නේ ජේම්ස් වෙබ් දුරේක්ෂය L2 පොයින්ට් එකේ කක්ෂගත වූ ආකාරයයි. එලෙස L2 පොයින්ට් එකේ කක්ෂගත වීම සඳහා ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මිඩ් කෝස් කරෙක්ෂන් බර්න් එසේත් නොමැතිනම් MCC2 වශයෙන් මෙහි දක්වා ඇති අවස්ථාවේදී තමා සතුව ඇති කුඩා රොකට් එන්ජින් ක්‍රියාත්මක කර තිබෙනවා. එලෙස L2 පොයින්ට් එකේ කක්ෂගත වූ පසු ජේම්ස් වෙබ් දුරේක්ෂයට මෙම ස්ථානයේ වසර ගණනාවක් ක්‍රියාත්මක තත්ත්වයේ තිබීමට පුළුවන්. මෙලෙස ජේම්ස් වෙබ් දුරේක්ෂය L2 පොයින්ට් එකේ කක්ෂගත කිරීමට හේතු වූයේ සූර්යයාගේ සහ පෘථුවියේ ගුරුත්වාකර්ෂණ බලයන් අනුව මෙම ස්ථානය ග්‍රැවිටේෂනලි ස්ටේබල් එසේත් නොමැතිනම් ගුරුත්වාකර්ෂණ ස්ථායි ප්‍රදේශයක් වීමයි. එවිට ජේම්ස් වෙබ් දුරේක්ෂයට තමා සතුව ඇති ඉන්ධන භාවිතා කර තම කක්ෂය වෙනස් කිරීමට සිදුවන්නේ ඉතාමත් සුළු වශයෙන්. මේ ආකාරයට L2 පොයින්ට් එකේදී ඉන්ධන සුළු වශයෙන් භාවිතා කිරීමට සිදුවන නිසා ජේම්ස් වෙබ් දුරේක්ෂයට තම ඉන්ධන අවසන් වනතුරු එම ස්ථානයේ වඩා වැඩි කාලයක් රැඳී සිටීමට පුළුවන්. මේ ආකාරයට අවුරුදු 5 සිට 10ක පමණ ජීවිත කාලයක් විද්‍යාඥයන් විසින් මුලින්ම ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයට තිබිය හැකියි උපකල්පනය කළත් මේ වන විට පෙනී යන්නේ එය තමා සතුව තිබූ ඉන්ධන වලින් ඉතා සුළු ප්‍රමාණයක් මේ දක්වා භාවිතා කර ඇති නිසා එයට වසර 10කටත් වඩා වැඩි කාලයක් ක්‍රියාත්මක තත්ත්වයේ තිබිය හැකි බවයි. මේ දැක්වෙන්නේ එලෙස L2 පොයින්ට් එකට ළඟා වූ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය පෘථුවියේ සිට දර්ශනය වන ආකාරයයි. මහ වලසා තරු රටාව ආශ්‍රිතව දිස්වන මෙම අභ්‍යවකාශ දුරේක්ෂය ඔබට බයිනකියුලා එකක් හෝ කුඩා දුරේක්ෂයක් භාවිතා කරද දැක ගැනීමට පුළුවන්. මෙම දිනවල උදෑසන අහසේ උතුරු ක්ෂිතිජය ආශ්‍රිතව මහ වලසා තරු රටාව අපිට දැක ගැනීමට පුළුවන්. නමුත් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මහ වලසා තරු රටාවේ හතරස් හැඩයට ඇති තරු හතර ආශ්‍රිතව චලනය වන නිසා ඔබ නිරීක්ෂණය කරන අවස්ථාවේදී එය හරියටම තිබෙන්නේ කොතනදයි සොයා ගැනීමට අපහසු වීමට පුළුවන්. දැන් මේ විදිහට L2 පොයින්ට් එකට ළඟා වූ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය තව මාස 5ක් පමණ තම උපකරණ කැලිබ්‍රේට් කිරීමෙන් පසුව තම ප්‍රථම විද්‍යාත්මක නිරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. අපි බලා සිටිමු ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් මුලින්ම නිරීක්ෂණය කරන්නේ කුමක්ද කියලා. අවසානයට විශ්වය පිළිබඳව මෙවැනි නවතම කරුණු දැන ගැනීමට අභ්‍යවකාශ විද්‍යාව channel එක දැන්ම subscribe කරන්න. ඒ වගේම ජේම්ස් වෙබ් දුරේක්ෂය අභ්‍යවකාශයේ ගමන් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් බැලීමට වම්පස ඇති වීඩියෝව හෝ ජේම්ස් වෙබ් දුරේක්ෂයෙන් කිරීමට බලාපොරොත්තු වන දේ ගැන දැන ගැනීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.